සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. මම හිතනවා පළමු කොටම මේ ජනාධිපති වර්ණය පැවැත්වීමම ජයග්‍රහණයක්. මොකද පළාත් සභා මැතිවරණයක් අතුරුදහන් වී තිබෙනවා. ඊළඟ පළාත් පාලන මැතිවරණයක් නොපැවැත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් පවා ලැබී තිබෙනවා. එහෙම වෙලාවක මේ මැතිවරණේ තියෙන පළමු ජයග්‍රහණය මම හිතන්නේ ජනාධිපති වර්ණ පැවැත්වීම. ඒ වගේම ඊළඟ මම හිතනවා අපේ කොමිෂන් සභාව විශාල වෙහෙසක් අරගෙන අපිට සාධාරණ කියන්නේ ජනතාවගේ කැමැත්ත සාධාරණ ලෙස පිළිබිඹවීම සඳහා සාධාරණ මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් එතුමාලා එතුමිය විශාල වෙහෙසක් දරුවා. ඒ පිළිබඳව බෙහෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම හිතන්නේ එතුමගේ කතාවේදී තමයි මේ මැතිවරණ කාර්යය සඳහා කොතර පිරිසක් කොතර කාර්ය මණ්ඩල ප්‍රමාණයක් කොතර ආයතන ප්‍රමාණයක් කොතර පුද්ගලයන් ප්‍රමාණයක් සහාය වෙනවද කියලා තීරුම් ගත්ත ඉතින් එතුම ස්තුතිවන්ත වුණු ඒ පිරිසට අපි ස්තුතිවන්ත වේ යුතුයි කියලා මම කල්පනා කරනවා. ලගේ තුම විසින් ඉදිරිපත් කරන ලද සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු තීරණ කාර්ය සභාව තුලත් විවිධ සාකච්ඡාවන් තුලත් ඉදිරිපත් වී තිබෙන කරුණු ඊළඟ මැතිවරණයට පෙර මැතිවරණ වලට පෙර සංශෝධන කරන හොඳයි කියලා කිව්ව මම හිතන්නේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර නම් බැරි වෙයි කියලා මම හිතන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් වේවි කියලා මම හිතන ඔබට. මොකද මමත් ඒ තීරණ කාර්ය සභා ගණනාවක් නියෝජනය කරලා තිබෙනවා. අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරලා තිබෙනවා. එනිසා ජනතාවගේ සාධාරණ කැමැත්ත සාධාරණ ලෙස පිළිබිඹවීම සඳහා නීති අවශ්‍ය වෙන සංශෝධනයක් තිබෙන බවත් අපි තීරණ ගන්න තිබෙනවා. එනිසා ඒක මම හිතන්නේ මගේ පෞද්ගලික කාර්ය පමණක් නොවේ, අපේ සියලු දේශපාලන පක්ෂවල කාර්යයක් පාර්ලිමේන්තුවේදී සහාය ලබා දීම නිසා එතුම විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න කැමැතියි. ඊළඟ තමයි විශේෂයෙන් ගත්තාම අපි දන්නවා මේ වෙලාව අපේ රට පැති ගණනාවකින් අස්ථාවර භාවයට පත් වෙලා තිබෙන්නේ. ආර්ථික වශයෙන්, සමාජීය, දේශපාලන, ජාත්‍යන්තර වශයෙන් සියලු පැතිවලින් කඩා වැටලා තිබෙන රට. අපි හැමවදාම විශ්වාස කරා මේ කඩා වැටී තිබෙන රට යම් ඉදිරියට ගැනීම සඳහා පීවරක් ආරම්භ කළ හැකි වන්නේ ජනතාවගේ කැමැත්තෙන් තෝරා ගන්නා ලද ජනවරමක් සහිත පාලනයකට විතරයි කියලා. එහෙම නැතුව විවස්ථාවේ තියෙන වගන්ති ඇතුළෙන් බිහිවෙන පාලනය කොමත් විවස්ථාවෙන් තමයි පාලනය බිහිවෙන්නේ. කෙසේ වුවත් ජනතාවගේ කැමැත්ත තමයි, ඒ ජනවරම තමයි ඕනෑම පාලනයකට ශක්තිය දෙන්නේ, මඟ පෙන්වීම ලබා දෙන්නේ. එනිසා මෙම අපේ රට ගිලී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීමට නම් ජනතාවගේ ජනවරම සහිත පාලනයක අවශ්‍යතාවය තිබුණා. මොකද අපි දන්නෝ පෞගේ කාලේ ජනවරම විවිධ විකෘති වීමකට භාජනය වෙලා තිබුණා. පාර්ලිමේන්තුව ඉන්න ඔබට තියෙන ආයතනයන් තුල පවා ජනවරමේ විකෘති වීමක් තිබුණ නිසා අපි මේ රට ඉදිරියට ගෙන යන ජනවරම යළි ස්ථාපිත කළ යුතු තිබෙනවා. එනිසා මම හිතන්නේ ජනාධිපති වර්ණයේ ප්‍රධාන කරුණක් ඉන්න පසු මම හිතන පාර්ලිමේන්තු මැතිවරණයක් එයා සමගාමීව පැවැත්විය යුතු කියන ස්ථාවරයක් තියෙනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ රටේ මෙම මැතිවරණයේදී අපි දන්නවා සාමාන්‍යයෙන් බොහෝ මැතිවරණ වල ඝාතනයන් සිදු වී තිබෙනවා, දීපල ගින් තැබීම් සිදු වී තිබෙනවා, රෝහල් ගත වීම් සිදු වී තිබෙනවා. ඒ පැත්තෙන් ගත් මම හිතන අවම මැතිවරණයක්. ඒ නිසා දේශපාලන ව්‍යාපාර වගේම ඒ දේශපාලන ව්‍යාපාර වල නියැලෙන මහ ජනතාව, පොදු ක්‍රියාකාරීන්, සමාජිකයින් ඒ සියලු දෙනාම සැලකී යුතු ප්‍රවේශම් සහගත මැතිවරණ ක්‍රියාවලියක යෙදෙන බව තමයි පේන්න තිබෙන්නේ. එනිසා මම හිතනවා මෙවැනි ප්‍රචණ්ඩත්වයෙන් තොරව, ගැටුම්කාරීත්වයෙන් තොරව මැතිවරණය පවත්වා ගැනීමට හැකියාව ලැබීමත් එක පැත්තකින් ජයග්‍රහණයක් ලෙස අපි සලකනවා. ඒක අපි කොහොමද ඉස්තරාට ස්ථාවර ජයග්‍රහණයක් බවට පත් කරගන්නේ කියන එක පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. මොකද අපේ රටේ කිසිදු මැතිවරණයකදී කිසිදු පුරවැසියෙක් මිය යුතු නැහැ. උන් සාධාරණ පාලනය ගොඩනගා ගැනීම සඳහා වෙහෙසෙන්නේ තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට ප්‍රජාතන්ත්‍රවාද ලෙස කටයුතු කරන්න තියෙන අයිතිය, ක්‍රියාකාරී වෙන්න තියෙන අයිතියත් අපි තහවුරු කළ යුතුයි.
එනිසා මේ ජනාධිපතිවරණය ලබන ලද මේ පියවර ඉදිරියට කොහොමද අපි ශක්තිමත්ව අපේ රට තුළ ස්ථාවරභාවයක් මේ මැතිවරණ ක්‍රමවේදී මේ පැවැත්වීමේ ක්‍රමවේදී සකස් කරගෙන වැදගත් කියලා මම හිතනවා. ඊළඟට විශේෂයෙන්ම අපේ රටේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවමයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඉතින් මම හිතනවා අපේ රටේ බොහෝ දේවල් වෙනස් වී තිබෙනවා. ඒ වෙනස් වීම වල මැතිවරණ පැවැත්වීමත් වෙනස් වී යුතුයි. මැතිවරණයෙන් පසුව ජයග්‍රහණ සැමරීමත් වෙනස් වී යුතුයි. ඒ කියන්නේ අපි තවදුරටත් පැරණි ගතානුගතික සාම්ප්‍රදායික සැමරීම් වල අනේකා පීඩාවට පත් කරන, හිංසාවට පත් කරන, අනේකාට බියගෙන දෙන එම සංස්කෘතිය මම හිතන්නේ අවසන් කළ යුතුයි. ඒ නිසා මම හිතනවා මේ මැතිවරණයේදී පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම වීම අවම කියන මම හිතන්නේ ආස්කූරක්වත් වැඩිපුර ගියේ නැති තරමේ මැතිවරණ ව්‍යාපාරයක බොහොම හොඳයි. ඉතින් අපි දේශපාලන ව්‍යාපාරයකට අපි පුළුවන් තරම් අපේ සමාජිකයන්ට අපි උපදෙස් ලබා දීලා තිබුණා. රත්ඤ්ඤපත්තු කිරීම, ආස්කූරුපත් කිරීම වැනි අනිකාට පීඩාවන් ගෙන දෙන ක්‍රියාමාර්ගවලදී දෙන්න එපා කියලා. මොකද අපිට අවශ්‍යයි කැමති කෙනෙක් තමයි දේශපාලන ව්‍යාපාරයක වැඩ කරන්නත් මැතිවරණයෙන් පසුව හැම කෙනෙකුට නැවත මේ රටේ නිදහස් ප්‍රවේශයකට වැඩ කටයුතු කරන්න තියෙන අයිති අපි තහවුරු කළ යුතු කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපි වෙනස් කියලා කියන්නේ වෙනස් කළ යුතුයි කියලා කියන්නේ මේ සමස්තේම වෙනසක් අපේ රට අවශ්‍යයි. මේ රට මෙතනින් එහාට යන්න නම් මේක ආර්ථික දේශපාලන තලයේ පමණක් නෙවෙයි ක්‍රියාකාරීත්ව තලයේ වෙනසක් අවශ්‍යයි. ඒ නිසා මම හිතනවා ඉදිරියේදී අද සවරාත්‍රී හෙට මේ දිනවලත් කිසිදු ප්‍රචණ්ඩකාරීත්වයකට ගැටුමකට අපේ රටේ මහජනයා හවුල් විය යුතුයි, හවුල් නොවිය යුතුයි, එම කටයුතු නොකළ යුතුයි කියන ස්ථාවරයෙන් මෙතන ආරක්ෂා කරගත්තු අපේ දේශපාලන ව්‍යාපාර හැමදෙනාම තමගේ සමාජිකයන්ගෙන් තමගේ ක්‍රියාකාරකම් ඉල්ලා හිටියොත් මම හිතනවා ඒක අපිට සාර්ථක කරගන්න පුළුවන් වෙයි. ඒව අපි වෙනසක් ස්ථාවර බවට පත් වෙන්නේ වෙනස එතෙන් සිට අපි සමාජයේ ස්ථාවර බවට පත් කරගත්තොත් විතරයි. එහෙම නැත්නම් වෙනස් සිද්ධ වෙන්න පුළුවන් ඒකේ අවස්ථාවට පමණක්. එහෙම නිකන් හුදකලා සිදුවීම. මේ ඡන්දේ විතරක් හොඳ වෙනවා ඊළඟ ඡන්දේ නරක් වෙනවා. මේ ඡන්දේ විතරක් ප්‍රචණ්ඩකාරීත්වයෙන් තොර වෙනවා ඊළඟ ඡන්දේ ප්‍රචණ්ඩකාරීත්ව වෙනවා නම් ඒකෙන් ඇති වැඩක් නෙයි. ඒ නිසා අවශ්‍යකම තිබෙන්නේ අපි යහපත් දෙයක් උකහා ගන්න ඕන සමාජයේ ඒක ස්ථාවර බවට පත් කරගත හැකි වෙන්නේ ඒක දිගට පවත්වාගෙන යෑම විතරයි. ඒ නිසා මම හිතන්නේ දේශපාලන ව්‍යාපාරයකට අපි විශාල වෙහෙසක් දරන්නම් ඒ සංස්කෘතිය ඒ ක්‍රියාවලිය ශක්තිමත් ව පවත්වාගෙන අපි වැටෙන ලබා දී උපරිම දායකත්වයේ මෙහෙවීම ලබා දෙන ලෑස්ති. ඊළඟට මම හිතනවා අපේ රට විවිධාකාරයෙන් බෙදීම් ගණනාවකට භාජන වෙලා තිබුණු රටක්. එනිසේ බෙදීමේ ප්‍රතිවිපාක වලට අපේ પરම්පරාව මුහුණ දීලා තියෙන රටක්. ඒ නිසා මම හිතන්නේ බොහෝ බෙදීම් ඉතා වේගෙන් අපි සමනය කරගත යුතු කාලයක් අපි නිරතුරුවෙන් තිබෙනුයි. මේ අභියෝගයේ තනි පක්ෂයකට, තනි පුද්ගලයෙකුට, තනි කණ්ඩායමකට ගොඩගත හැකි තැනක නෙවෙයි අපි තිබෙන්නේ. ඒ නිසා මම හිතනවා අපි හැමදෙන අතරම යම් දේශපාලන ව්‍යාපාර වෙන වෙනම පවතින්නේ වෙන වෙන අදහස් තියෙන නිසාම තමයි. වෙන වෙනම විදියට එක එක ප්‍රශ්න සා දක්න විදියටම තමයි. ඒ නිසා මම දැන් යාන්ත්‍රික ලෙස කියන්නේ හැම දිනාටම එකතු වෙන්න කියලා එක එක පක්ෂ පවතිනම වෙනස් අදහස් තියෙන නිසා නැත්නම් එක පක්ෂ බෝඩ පත්තික. නමුත් අපි හිතනවා රට සහ ජනතාවගේ ඉදිරි අනාගතය ගැන කල්පනා කරලා ගන්න පියවරෙන් පියවරට අපිට සිද්ධියෙන් සිද්ධියට එහෙම නැත්නම් අවස්ථාවෙන් අවස්ථාවට අපිට එක්ව වැඩ කරන්න පුළුවන් වේවි. එඳා ඒ බලාපොරොත්තු අපේ තිබෙනවා පියවරෙන් පියවරට අපිට එකඟතාවයකට එන්න පුළුවන් පියවර මොනවද, ප්‍රතික්ෂේප කරන්න පුළුවන් පියවර මොනවද කියලා අපි සාකච්ඡා විස්තරට යන බලාපොරොත්තු වෙනවා. ඊළඟ විශේෂම ගත්තොත් මම හිතනවා අපේ රටේ පුරවැසියන් ඡන්ද පොලට යාම, ඡන්දේ ප්‍රකාශයට පත් කිරීම, මැතිවරණ ව්‍යාපාර සක්‍රීය මැදිහත් වීම ඒක ප්‍රජාතන්ත්‍රවාදීතාව හොඳ ලක්ෂණයක් කියලා අපි විශ්සර. මොකද ජනතාවගෙන් විතැන් වුණු, ජනතාවත් එක්ක සම්බන්ධ නොවුණු මැතිවරණ ව්‍යාපාරකින් වැඩක් නැහැ. ඒක එක එක ජනතාවගේ සක්‍රීය දායකත්වයක් තිබෙනවා තමයි මැතිවරණ ව්‍යාපාර සාර්ථක වෙන්නේ. ඒකෙන් ලැබෙන ප්‍රතිඵල සාර්ථක වෙන්නේ කියලා මම හිතනවා. සැලකිතු ප්‍රමාණයකින් අපේ රටේ ජනතාව සක්‍රීය ලෙස මේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධ වුණා. ඒකත් හොඳ ලක්ෂණයක්. ඒ වගේම තමයි අපි ගොඩක් සැලකිලට භාජනය කරන්න ඕන. ඉතින් මම දන්නේ මම නීති සකස් කරන්න කොන මොන ආකාරයකද කියලා. නමුත් අපි සමහර දේවල් නීතිම නෙවෙයි. අපි අතර සම්මුතියන් සහ බැඳි මැදගත් සමාජය පවතින්නේ නීති මතමනේ. නීති, රීති, සම්ප්‍රදායන්, ඇදහිලි, විශ්වාසයන් මේ මත තමයි සමාජය පවතින්නේ. ඉතින් ඒ නිසා අපි තුම මෙහෙම දැන් හතර පහ තැපැල් ඡන්ද තියාගෙන තුන්වින්දා වගේ දිනයක වැටුප් පෙඩි කිරීම
වැටුප් පැඩිකිරීම සඳහා යෝජනාව සම්මත කිරීම මොන වගේ දේශපාලනයක්ද ඒක යෝග්‍යද? හෙට තැපැල් ඡන්ද අපි පරිවැඩි කරනවා. එතකොට ඒක නීතියෙන් අපිට ආවරණය කරන්න පුළුවන්ද? ඒක දේශපාලන සදාචාර පිළිබඳ ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් ඒක අපි අත්පත් කරගත යුතු යහපත් දේද අයහපත් දේද කියලා අපි කල්පනා කරන්න වෙන නිසා අපේ කොමසාරිස්තුමා අපේ සභාපතිතුමා කිව්වට සමහරව නීති කියලා. මම කියන්නේ නීති වලින්ම නෙවෙයි පවතින්නේ. අපි හැම දිනටම වගකීමත් ඒ යහපත් දේශපාලන සංස්කෘතිය, තමන්ගේ දේශපාලන ව්‍යාපාරය, තමන් මෙහෙවන දේශපාලන ව්‍යාපාර, තමන් යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණ කරගැනීම වැදගත් වේ කියලා මම හිතනවා. ඒවා නීතියෙන් ඔබට යන එකඟතාවයන් තමයි එතන තියෙන කියලා මම විශ්වාස කරන නිසා අවසාන වශයෙන් ජනතාව මා කෙරෙහි සාපේ ව්‍යාපාරිකේ විශ්වාසය තබලා තිබෙනවා. ඒ වගේම අනිත් දේශපාලන ව්‍යාපාර සහ නායකයන් කෙරෙහි විශ්වාසය තබලා තිබෙනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී හොඳ ලක්ෂණයක්. ඉතින් අපේ අපේක්ෂාව තමයි මා කෙරෙහි විශ්වාසය තබන ජනතාවද මා කෙරෙහි විශ්වාසය නොතබන තමයි ඡන්දෙ නුදුන් ජනතාවද මේ සියලු දෙනාම අපේ ලාංකීය ජනතාව ලෙස සලකා කිසිදු ભેදකින් තොරව කිසිදු වෙනස්කමකින් තොරව මේ රට ඉදිරියට ගෙන යාම වගකීම අපිට තිබෙනවා. ඒ වගකීම ඉටු කරන බවට මම සපත කරනවා. බොහොම ස්තුතියිම දෙනවා. මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ අනුර කුමාර දිසානායක මහතාට අපගේ ස්තුතිය සහ සමස්ත මාධ්‍ය ජාතික රූපවාහිනිය මේ වෙනුවෙන් අපේ එතුමාට සුභාශිංසන සහ මේ රට වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අලුත් සම්ප්‍රදායක අලුත් දේශපාලනික සම්ප්‍රදායක් සහ වගේම ඉතාමත්ම යහපත් මැතිවරණ ක්‍රියාවලියක් අප සියලු දෙනා දුටුවා. ඒ දිගුවක් විදිහටම මේ දේශපාලනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අප බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. මෙම මැතිවරණයේ දෙවනියට වැඩිම ඡන්ද ලබාගත් සජිත් ප්‍රේමදාස මහතාටත් මේ වේදිකාව ආමන්ත්‍රණය කරනවා. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. ගරු ජනාධිපති අනුර